සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මේ පුලෝතලයේ තුල වැඩ කරගෙන යද්දී සත්තුන්ට වඩා මිනිස්සුන්ට වෙනසක් ඇති වෙන්නේ සත්තුත් යම් යම් දේවල් කරනවා මිනිස්සුත් කරනවා. නමුත් මිනිස්සුන්ට සුව කැමැත්ත සහ ආශාව තියෙන්න දෙරමී සුව කැමැත්තයි ආසාවයි තුල තමයි රත්‍රන් අම්මේ තාත්තේ පුතේ දුවේ මිනිස්සෙගේ ජීවිතවලට මේ මොහොතේදී කැමැත්තක් ආදරයක් ලැබියාවක් සැබදියාවක් ඇති වෙන්නේ. දැන් ගොඩක් වෙලාවට මේ පොළොතලයේ තුල දේවල් අපි තීරණය කරලා තියෙන්නේ මේ වැඩේ අමාරුයි මේ වැඩේ ලේසි. දැන් අමාරු වැඩයි ලේසි වැඩයි කියලා එකක් තියෙනවද? ඕනෑම ලේසි වැඩක් අමාරු කරගන්න පුළුවන්. ඕනෑම අමාරු වැඩක් ලේසි කරගන්න පුළුවන්. එහෙම නෙමෙයිද? ඔබට හිතුනොත් අද මේ ගේ අතුගාන එක හරි ලේසි වැඩක් කියලා ඔබ හරි ඉක්මනටම ගේ අතුගානවා ගොඩාක් ආදරෙන්. හැබැයි ඔබ හිතුවොත් ගේ අතු ගාන එක අමාරු වැඩක් කියලා, එතකොට ඔබ චුට්ටක් අතු ගාලා අත් දෙක බල්ලා කියාවි අතේ කරගට ඇවිල්ලා දුවිල්ල දැම්මට ඇලර්ජියක් බවට පත් වෙලා, ඒ නිසා මේ අතු ගාන ජොබ් එක මට හරියන්නේ නැහැ. අම්මේ තාත්තේ පුතේ දුවේ අපේ සිත පුදුමාකාර දෙයක්. මේ සිතට පුළුවන්කමක් තියෙනවා අමාරු කරවන්නත් ලේසි කරවන්නත්. ඒ නිසා තමයි ගොඩාක් වෙලාවට රත්රන් අම්මේ තාත්තේ පුතේ දුවේ අපේ දරුවෝ ඉස්කෝලේ යන කාලේදී මේ අපි ඇතුළු අපි හැම කෙනෙක්ම අපිට අමාරු සබ්ජෙක්ට්ස් තිබුණා අපිට ලේසි සබ්ජෙක්ට්ස් පුළුවා තිබුණා, අපිට පුළුවන් ක්‍රීඩා තිබුණා අපිට බැරි ක්‍රීඩා තිබුණා. දැන් කොහෙන්ද ඒකට යම්කිසි ආකාරයෙන් සිග්නල් එකක් දුන්නේ? අපෙන් සිතින් දුන්නම ඒ හැම දෙයක්ම ඒ විදියට තමයි අමාරු කෙරෙව්වේ. ඉතින් රත්රන් අම්මේ තාත්තේ පුතේ දුවේ දැන් සිතින් මේ ආකාරයට යම්කිසි ආකාරයෙන් ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් නම්, එතකොට මේ සිතින් දෙන්නව තරංගයට පුළුවන් මේ ශරීරය ලොක් කරන්නත් පුළුවන් මේ ශරීරය සැහැල්ලු කරන්නත් පුළුවන්. ඒ නිසා සිතට අමාරු වගේම ගතට අමාරුවකුත් ඇති වෙනවා. ගතට අමාරුවක් වගේම ඊට පස්සේ ඔබේ මගේ ආත්මයටත් ඒ අමාරුව දැනෙන්න සලස්සනවා. ඒ නිසා තමයි සමහර අය කියන්නේ මොනවද? "ඔහොම වැඩ කරොත් නම් මං ඉක්මනටම මැරලා යයි" කියලා. මැරෙනවයි කියන්නේ ආත්මයක් ශරීරයෙන් නික්මලා යනවා. එනිසා දැන් ඔබට මට ඒක ඇති කරගන්නත් පුළුවන්. මට අද වගේ මතකයි අම්මේ තාත්තේ පුතේ දුවේ එක්තරා පුද්ගලෙක් මට කතා කරන්න පටන් ගත්තා. කතා කරලා කිව්වා මම ඈත ඉන්නේ ෆාද, නමුත් මට දියවැඩියාව තියෙනවා. දියවැඩියාව බලන්නකෝ ෆාද 200ට විතර එනවනේ එක පාටම කියලා. ඉතින් මං කිව්වා බය වෙන්න එපා පුතේ, මේ ඔබගේ වයසත් එක්ක මේ දේ වැඩියාව උච්චර අමාරුවක් වෙන එකක් නැහැ, ඒක පාලනය කරගන්න පුළුවන් වේවි කියලා. නමුත් ඔහු කියනවා ෆාද මට නම් දැනෙන්නේ දැන් මේ දේ වැඩියාව 200ට ඇවිල්ලා මාව මැරෙන්නයි යන්නේ. මං ඇහුව වයස කීයද කියලා. ලොකු වයසකුත් නැහැ. නමුත් ඔහු කියනවා මාව මැරෙන්නයි යන්නේ, මාව මැරෙන්නයි යන්නේ, මේ දියවැඩියාව නිසා මාව මැරෙන්නයි යන්නේ. මට දැන් උස්ම ගන්නත් බෑ, මට කතා කරන්නත් බෑ, මට ඇවිදින්නත් බෑ, මට කිසිම දෙයක් කරන්න බෑ, මම මැරෙන්නයි යන්නේ. ඒක ඒ තරමට ප්‍රබලව ඔහු අයිති කරගත්තා. අන්තිමට ආරංචි වුණා හදිස්සියේ ඒ මිනිස්සයා මිය ඇදිලා. පුදුම දුක්ඛිත මොහොත. මිය දෙන්න ඕන කෙනෙක් නෙමෙයි. නමුත් මේ මොහොතේදී සිතට ඒ තරමට තදින්ම දුන්නා මට මේක අමාරුයි ජීවත් වෙන්න කියලා. එහෙනම් රත්‍රන් අම්මේ තාත්තේ පුතේ දුවේ
අපි පරිස්සම් වෙමු. නිරන්තරයෙන්ම අපේ සිත එළියට එනදී අපේ ශරීරගත කරනකොට ආත්මගත කරනකොට පුළුවන් කියන මානසිකත්වය ඕන කියන මානසිකත්වය ආසයි කියන මානසිකත්වය දාගත්තොත් ගොඩක් දේවල් ලේසි වේවි. ඔබ සියලු දෙනාට ජේසුස් පිට